හයි යාලුවනේ, කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් කියලා හිතනවා. ඉතින් අපේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම හිතුවා චුට්ටක් වෙනස් විදිහේ වීඩියෝයක් ඔයාලට අරන් එන්න. ඒ තමයි අද මම ඔයාලට කියලා දෙන්න යනවා ඉන්වෙස්ට් කරන්නේ කොහොමද? ස්ටොක් මාකට් එක කියන්නේ මොකද්ද? ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කළා කොහොමද අපි සල්ලි වැඩි කරගන්නේ කියලා. ඉතින් මොකද්ද මේ ඉන්වෙස්ට් කරන්න කියන එක? ඉන්වෙස්ට් කරනවා කියලා කියන්නේ. ඉතින් දැන් ඔයාට හිතන්න පුළුවන් ඇයි අපි මේ ඉන්වෙස්ට් කරන්න ඕනේ? අපි නිකන් ඔහේ සල්ලි හම්බ කරලා ඔහේ බැංකුවේ දාලා තිබ්බනම් හරිනේ, ඉන්වෙස්ට් කරන්න ඕනේ නැහනේ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඉතින් මම ඒකට කියන්නම් ඇයි අපි ඉන්වෙස්ට් කරන්න ඕනේ කියලා. ඉන්ෆ්ලේෂන් එක, ඉන්ෆ්ලේෂන් කියලා කියන්නේ ආර්ථික උද්දමනය නිසා අපි ඉන්වෙස්ට් කරන්න ඕනේ. මොකද අපි ඔහේ අපේ බැංකුවේ නිකන් සල්ලි දාලා තිබ්බොත් ඒකේ අගය අඩු වෙනවා කාලයක් තිස්සේ ගත්තොත්. දැන් ඔයා අපි කියමු දැන් ඔයා අද රුපියල් 100ක් දීලා මොන හරි ගත්තොත් හරිද, ඒ දේම ඔයාට ගන්න බැරි වෙනවා මේ තව අවුරුදු දෙකකින් හරි තුනකින් හරි. ඒ කියන්නේ අර ඉන්ෆ්ලේෂන් ආර්ථික උද්දමනය විසින් ඔයාගේ මුදලේ වටිනාකම කාලා දාලා තියෙන්නේ. ඉතින් අපි මේකෙන් ප්‍රොටෙක්ට් කරගන්න ඕනේ අපේ සල්ලි. මොකද දැන් බැංකුවේ හොයේ නිකන් සල්ලි දාලා තිබුණොත් එහෙම දැන් මම ඉන්න රටේ හම්බෙන්නේ 100% ගාන ඉන්ට්‍රස්ට් එනේ 100.0001යි. දැන් ලංකාවේ ගත්තත් ඉන්ට්‍රස්ට් රේට්ස් මේ දවස්වල මාර අඩුයි. ඉතින් ඒත් ආර්ථික උද්දමනේ ඉන්ෆ්ලේෂන් එක නිකන් 5%, 6%. දැන් ලංකාවේ ඊටත් වඩා වැඩි. ඉතින් අපි බලන්න ඕනේ අපේ සල්ලි කොහොම හරි මේ ඉන්ෆ්ලේෂන් එකෙන් බේරගන්න වැඩි කරගන්න. ඉතින් මේකට හොඳම ක්‍රමේ තමයි ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන එක. ඉතින් අපි බලමු මේ ස්ටොක් මාකට් එක කියන්නේ මොකද්ද? ෂෙයර් එකක් කියන්නේ මොකද්ද? කොහොමද ස්ටොක් මාකට් එකෙන් අපේ සල්ලි වැඩි කරගන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. ස්ටොක් මාකට් එක ගැන කතා කරනකොට මම ඒකට පොඩි උදාහරණයක් අරගෙන ඔයාලට එක්ස්ප්ලেইন කරන්නම්. දැන් ඔයා හිතන්නකෝ ඔන්න ඔයාලට කම්පැනි එකක් තියෙනවා හරිද? අපි මේක හිතමුකෝ මේ රෙස්ටුරන්ට් එකක් කියලා. ඉතින් දැන් මේ අවුරුදු ගානක් තිස්සේ ඔයා රෙස්ටුරන්ට් එක හොඳට කරන් යනවා. ඒ කියන්නේ ඕකෙන් හොඳ ප්‍රොෆිට් උත් ලබනවා ඔයා. ඒ කියන්නේ මේ හොඳට ඔයාගේ රෙවෙනියුස් වැඩි, ඔයා අවුරුද්දෙන් අවුරුද්ද ඔයාගේ කම්පැනි එක රෙස්ටුරන්ට් එක ග්‍රෝ වෙනවා. ඉතින් ගොඩක් කන බොන කට්ටිය එනවා රෙස්ටුරන්ට් එකට, ඇවිල්ලා හොඳ ප්‍රොෆිට්ස් තියෙනවා හරිද ඔයා මේ කියන්නේ රෙස්ටුරන්ට් එක. ඒත් දැන් ඔයාට ඕන වෙනවා මේක එක්ස්පෑන් කරන්න. දැන් ඔයා හිතන හරි මේක මේ ලංකාව විතරක් තියලා මදි, ඉතින් මම මේක එක්ස්පෑන් කරලා දාන්න ඕනේ මේ ලෝකෙ වටේම දාන්න ඕනේ, ඉන්දියාවට දාන්න ඕනේ, UK වල චේන් රෙස්ටුරන්ට් චේන් එකක් අරින්න ඕනේ. හැබැයි ඔයාට මේකට සල්ලි නැහැ හරි. එතකොට ඔයාට මේකට අවශ්‍ය වෙනවා පබ්ලික්, ඒ කියන්නේ වෙන මිනිස්සුන්ගේ ජනගහනය, ඒ කියන්නේ සල්ලි අවශ්‍ය වෙනවා ඔයාට පබ්ලික් එකේ සල්ලි ඔයාට ඕන වෙනවා. එතකොට ඔයා ඔයාගේ කම්පැනි එකත් අරගෙන ඔයා යනවා ෂෙයා මාකට් එකට. ඔයා ෂෙයා මාකට් එකට ගිහිල්ලා කියනවා හරි මේ තමයි මගේ කම්පැනි එක, ඉතින් මම මේ වගේ ප්‍රොෆිට්ස් ලබලා තියෙනවා, මේගේ කම්පැනි එක තව ඉස්සරහට ග්‍රෝ වෙනවා, මේව තමයි මගේ ප්ලෑන්ස්, මම මේ මගේ කම්පැනි එක එක්ස්පෑන්ඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ කම්පැනි එක ඉන්වෙස්ට් කරොත් ඉන්වෙස්ටර්ස්ලට මේ වගේ සල්ලි එයාගේ ඉන්වෙස්ට්මෙන්ට් එක මේ වගේ විදිහකින් වැඩි වෙන්න පුළුවන් තව අවුරුදු 5 හෝ 10කින්. ඉතින් ඒ වගේ පෙන්නනවා වාගේ කම්පැනි එක ග්‍රෝ වෙනවා කියලා. ඊට පස්සේ වාගේ කම්පැනි එක ෂෙයා මාකට් එකේ ලිස්ට් කරනවා, ඒ කියන්නේ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ලිස්ට් කරනවා හරි. අපි මේකට කියනවා IPO. IPO කියලා කියන එක කියන්නේ ඉනිෂියල් පබ්ලික් ඔෆරින්. දැන් ඕකේ වෙන්නේ මෙහෙමයි. දැන් අපි කියමු දැන් ඔන්න වා ෂෙයා 100ක් තියෙනවා කම්පැනිගේ. ඊට පස්සේ ඔය ෂෙයා 100ෙන් 60%ක අයිතිය ඔයා තියාගන්නවා. 60%ක අයිතිය කියලා කියන්නේ ඔයාට තමයි වැඩිපුර ඕකේ කොටසේ අයිතිය තියෙන්නේ. ඔයා කම්පැනිගේ අයිතිකාරයනේ. ඊට පස්සේ 40%ක ෂෙයාස් ඔයා දානවා ස්ටොක් මාකට් එකට. එතකොට අර පබ්ලික් එකට නෝමල් වෙන මිනිස්සුන්ට ඔයාගේ කම්පැනිගේ ෂෙයාස් අරගන්න පුළුවන්, විකුණන්න පුළුවන් හරි. ඉතින් ඔහොම තමයි උතන යන්නේ. දැන් අපි මෙහෙම එකක් කියමුකෝ. දැන් ඔන්න ඔයාගේ රෙස්ටුරන්ට් එක ඔයා ස්ටොක් මාකට් එකේ ලිස්ට් කරනකොට ඔයාගේ බිස්නස් එකේ වැලියු එක ඩොලර් 1000 කියලා ගන්නකෝ. මේක රුපියල් වලින් ගන්නත් පුළුවන්. හැබැයි මං කියන්නේ ඩොලර් වලින් ගත ඩොලර් 1000 හරි. එතකොට අර කොටස් 100කට බෙදුවොත් එක ෂෙයාර් එක වටිනාකම කීයද? ඩොලර් 10යිනේ. ඊට පස්සේ දැන් ඔන්න අවුරුදු ගානකට පස්සේ ඔන්න ඔයාගේ කම්පැනි එක තව ග්‍රෝ වෙලා, හොඳට ග්‍රෝ වෙලා ඔයා එක්ස්පෑන් කරලා තව ප්‍රොෆිට්ස් ලබලා 10 ගුණයකින් වැඩි වෙලා, වගේ බිස්නස් එකේ ඉන්කම් එක වැඩි වෙලා, ඔයාගේ වැලියූ එක, බිස්නස් එකේ වැලියූ එක 10 ගුණයකින් වැඩි වෙලා හරිද? ඒ කියන්නේ අර $1000 දැන් මේක 10,000ක් වෙලා. එතකොට ඔයාගේ ෂෙයා ප්‍රයිස් එක අර පබ්ලික් ඔෆරින් එකේ ෂෙයා ප්‍රයිස් එක $10 තිබ්බේ, ඔය $10
දහගුණකින් වැඩි වෙලා. ඒක යන්නේ ඒක ඩොලර් 100ක් වෙලා. එතකොට වගේ කම්පැනි එකේදී IPO එකේදී කවුරු හරි ඉන්වෙස්ට් කරා නම් වගේ යාළුවා ඉන්වෙස්ට් කරා නම් වගේ කම්පැනි එකේ ඩොලර් 100ක් ඉන්වෙස්ට් කරා නම් එයාගේ ඉන්වෙස්ට්මන්ට් එක අද දහගුණකින් වැඩි වෙලා. ඉතින් ඕක තමයි ෂෙයා මාකට් එකේ සල්ලි හම්බ කරන විදිය. ඉතින් අපි බලමු තව ක්‍රම කීපයක් තියෙනවා මේ ස්ටොක් මාකට් එකේ සල්ලි හම්බ කරන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රම කීපයක් ගැන පොඩ්ඩක් අපි බලමුද. හරි, අපි දැන් බලමු ස්ටොක් මාකට් එකෙන් අපේ සල්ලි වැඩි කරගන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන. ප්‍රධාන වශයෙන් ගත්තොත් ඉන්වෙස්ටිං ක්‍රම තුනක් තියෙනවා. ඉතින් ලොง ටර්ම් ඉන්වෙස්ටිං තියෙනවා, ෂෝට් ටර්ම් ඉන්වෙස්ටිං, ඩේ ට්‍රේඩින්. ඉතින් අපි බලමු ලොง ටර්ම් ඉන්වෙස්ටිං කියන්නේ මොකක්ද කියලා. ලොง ටර්ම් ඉන්වෙස්ටිං වල වෙන්නේ ඔයා රිසර්ච් කරලා මේකට කියනවා ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියලා. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකේ වෙන්නේ ඔයා කම්පැනි එකක ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් accounts, cash flow statements, balance sheets බලලා ඔයා ඩිසිෂන් එකට එනවා. හරි, මම මේ කම්පැනි එකේ මගේ සල්ලි ඉන්වෙස්ට් කරොත් මට තව අවුරුදු 5 or 10 මගේ සල්ලි ටික වැඩි කරගන්න පුළුවන්. ඉතින් මෙතන තමයි ලොง ටර්ම් ඉන්වෙස්ටිං එන්නේ. ඊට පස්සේ ඔයා මෙතන කම්පැනි එකේ ඉන්වෙස්ට් කරලා ඔයා අවුරුදු 30 or 40 මේ කම්පැනි එක අල්ලන් ඉන්නවා. ගොඩාක් ලොง ටර්ම් හොරයිසන් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයා ග්‍රැජුවලි මාසෙන් මාසෙට ඔයාට පඩියක් එනවනම් ඔයා 10% or 15% ඔයා ඉන්වෙස්ට් කරනවා මේ කම්පැනි එකේ. හරි, එක කම්පැනියක් නෙමෙයි, කම්පැනිස් කිහිපයක ඉන්වෙස්ට් කරනවා මේ අවුරුදු 30 or 40. ඉතින් ලොง ටර්ම් ඉන්වෙස්ටිං අතින් ගත්තොත් ෆාදර් ඔෆ් ලොง ටර්ම් ඉන්වෙස්ටිං තමයි වොරන් බෆෙට් කියලා කියන්නේ. වොරන් බෆෙට් අවුරුදු 30 or 40 ඉන්වෙස්ට් කරලා ස්ටොක්ස් වල ඉන්නවා. එයා ඉතින් අර හොඳ කම්පැනිස් හොයාගෙන තියෙනවා, කොකාකෝලා, මැක්ඩොනල්ඩ්ස් වගේ හොඳ කම්පැනිස් වල ඉන්වෙස්ට් කරලා අවුරුදු 30, 40, 50 එයා ස්ටොක්ස් අල්ලන් ඉන්නවා. ඉතින් ඔයක තමයි ලොง ටර්ම් ඉන්වෙස්ටිං. මෙතන ලොง ටර්ම් ඉන්වෙස්ටිං ගත්තොත් ප්‍රධාන වශයෙන් අපි කාරණාව තමයි කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් කියන එක. කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එකේ වෙන්නේ මේක වැඩ කරන්නේ නිකන් අර පොලිය වගේ තමයි. ඉතින් වා අද කම්පැනි එකේ ඉන්වෙස්ට් කරලා වා අවුරුදු 30 or 40 මේ කම්පැනි එකේම කම්පැනිස් වලම ඉන්වෙස්ට් කර කර හිටියොත් එම ස්ටොක් මාකට් එකේ ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක ගොඩාකින් ග්‍රෝ වෙලා තියෙන නිකන් සමාලාට එක නිකන් 10 ගුණයකින්වත් 20 ගුණයකින්වත් නෙමෙයි නිකන් ඒ හිතාගන්නත් බැරි ගුණයකින් ඒක වැඩි වෙලා තියෙනවා වගේ ඉන්වෙස්ට්මන්ට් එක. ඔය කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් කියන එක වැඩ කරන්නේ මේ නිකන් ඒ කර්ව් එක ස්ට්‍රේට් ලයින් එකක් විදිහට නෙමෙයි යන්නේ. මම පැත්තෙන් දාන්නම් කොහොමද ඒක වැඩි වෙන්නේ කියලා. ඉතින් ඕක තමයි කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එකෙන් ඔයාගේ සල්ලි වැඩි කරගන්න ක්‍රමය ලොง ටර්ම් ඉන්වෙස්ටිං. ඉතින් මේ ඔක පටන් ගන්න පුළුවන් ආවට අදම. ඒ කියන්නේ ඔයාගේ පඩියෙන් ගාණක් එනවනම් ඔයා 10% or 15% ඔයා හැම වෙලෙම ඉන්වෙස්ට් කර කර ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න. ඔතන කියමනක් තියෙනවා ටයිම් ඉන් ද ස්ටොක් මාකට් ඉස් මෝ ඉම්පෝර්ටන්ට් දැන් ටයිම් ඉන් ද ස්ටොක් මාකට් කියලා. ඒ කියන්නේ ටයිම් ඉන් ද ස්ටොක් මාකට්, ස්ටොක් මාකට් එකේ රැඳිලා ඉන්න කාලය වැදගත් ස්ටොක් මාකට් එක ටයිම් කරන්න යනවට වඩා. ස්ටොක් මාකට් එක කියන්නේ උඩට පල්ලෙහාට යන්න පුළුවන් දෙයක්. සමහර වෙලාවට ස්ටොක් මාකට් එක ක්‍රෑෂ් වෙනවා. ඉතින් ක්‍රෑෂ් වෙනකන් ඉඳලා සල්ලි දාන්න ඉන්න නම් ඒක හරිම අමාරුයි ස්ටොක් මාකට් එක ටයිම් කරන්න මොන වෙලේද ක්‍රෑෂ් වෙන්නේ කියලා. කොරෝනා වෛරස් එක වගේ මොකක් හරි ඇවිල්ලා ස්ටොක් මාකට් එක එකපාරම ක්‍රෑෂ් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලගේ සල්ලි නැති වෙන්න පුළුවන්. ඉතින් ඒකයි මම කියන්නේ ග්‍රැජුවලි හැම මාසෙම ගාණක් ඉන්වෙස්ට් කරන්න ස්ටොක් මාකට්ස් වල. ඉතින් ට්‍රැඩිෂනලි හිස්ටෝරිකලි ස්ටොක් මාකට් එක 7% or 8% රිටර්න් එකක් දෙනවා. හැබැයි මේක මේ ගැරන්ටීඩ් දැන් නෙමෙයි. හැබැයි මං ගත්තොත් දල වශයෙන් අවුරුදු 30 or 40 කාල පරාසයක් ගත්තොත් 7% or 8% රිටර්න් එකක් එනවා. ඉතින් දැන් ඔයා කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් වැඩ කරනවානේ. දැන් ඔතන දැන් ඔයා 1000ක් පළවෙනි අවුරුද්ද ඉන්වෙස්ට් කරොත් 7% or 8% රිටර්න් එකක් આવොත් ඊට පස්සේ ඔන්න ඔයාගාව තියෙනවා 1070ක්. ඊට පස්සේ ඒක ආයිත් 7% or 8% ඉන්ට්‍රස්ට් එක ඇවිල්ලා ඔන්න ආයෙත් වැඩි වෙනස් 1000 or 1200 ඊට පස්සේ ටික ටික බිල්ඩ් අප් වෙනවා. ඒක ඒ කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් කියන දේ වැඩ කරන විදිහ මාර ඒ කියන්නේ හරිම ලස්සන දෙයක්. ඉතින් ඔයාලා ට්‍රයි කරලා බලන්න අවුරුදු 30-40 ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න. ඒක තමයි ලොง ටර්ම් ඉන්වෙස්ටිං. අනිත් ක්‍රමය තමයි ෂෝට් ටර්ම් ඉන්වෙස්ටිං. ෂෝට් ටර්ම් ඉන්වෙස්ටිං එකේ වෙන්නේ ඔයා ඒකත් සමහර රිසර්ච් එකක් කරලා ස්ටොක් එකක් හොයාගන්නවා. නැත්නම් ස්ටොක් මාකට් එක ක්‍රෑෂ් වෙන වෙලේ ඔයා ස්ටොක් එකක් අරක් ගන්නවා. ඊට පස්සේ ඔයා ඒක සමහරට සති දෙකක් නැත්නම් අවුරුදු 2-3 ඔයා විකුණනවා ඒ ස්ටොක් ප්‍රයිස් එක වැඩුණාට පස්සේ. ඊට පස්සේ ඔයා ලාභේ ලබාගෙන ඊට පස්සේ ඔයා ආයිත් මොකක් හරි වෙන කම්පැනි එකකට හොයාගන්නවා, වෙන කම්පැනි එකේ ඉන්වෙස්ට් කරනවා. ඕක තමයි ෂෝට් ටර්ම් ඉන්වෙස්ටිං කියලා කියන්නේ. ඉතින් අපි මේකට ස්විං ට්‍රේඩින් කියලාත් කියනවා.
අනිත්‍රම තමයි ඩේ ට්‍රේඩින් එකේ වෙන්නේ දැන් ස්ටොක් ප්‍රයිස ගත්තොත් ඕක ෆ්ලක්ෂුවේට් වෙනවනේ දැන් උදේ ස්ටොක් මාකට් එකක් සාමාන්‍යයෙන් ඕපන් වෙලා තියෙන්නේ උදේ 9 ඉඳන් 4 මාර වෙනකම් ඉතින් ඔය දවස ඇතුළත ස්ටොක් ප්‍රයිස් එක උඩට පල්ලෙහාට යනවා ඔය ඉතින් ඩේ ට්‍රේඩර්ස්ලා ඩේ ට්‍රේඩින් කරන කට්ටිය කරන්නේ ඔය පොඩි පොඩි ප්‍රයිස් මූවමන්ට්ස් වලින් ඒගොල්ලෝ ප්‍රයෝජන ගන්නවා ඉතින් මෙතනදී පාවිච්චි වෙන දේ තමයි ටෙක්නිකල් ඇනලිසිස් දැන් අර ලොง ටර්ම් ඉන්වෙස්ටින් කරනකොට අපි පාවිච්චි කරන්නේ ද ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් මෙතනදී ඩේ ට්‍රේඩර්ස් කරන කට්ටියට ඩේ ට්‍රේඩින් කරන කට්ටියට ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කිසිම දෙයක් වැඩක් නැහැ ඒගොල්ලන් බලන්නේ ඒගොල්ලන් ස්ටඩි කරන්නේ ටෙක්නිකල් ඇනලිසිස් ටෙක්නිකල් ඇනලිසිස් කියන්නේ අර චාර්ට් ස්ටඩි කරන දැන් ඔකේ තියෙනවා ස්ටොක් චාර්ට්ස් කියලා චාර්ට් ස්ටඩි කළා ගොඩක් එක එක ගොඩක් ටෙක්නිකල් දේවල් තියෙනවා අර ඉක්වේෂන්ස් මැතමැටික්ස් ගොඩක් තියෙනවා එක එක රේෂියෝස් උදාහරණයක් වශයෙන් අර ගොඩක් දේවල් තියෙනවා මේ එක්ස්පොනෙන්ෂියල් මූවිං ඇවරේජස් MACD RSI වගේ ගොඩක් කියමන් එක එක දේවල් තියෙනවා ඒ දේවල් ස්ට්‍රැටජිස් පාවිච්චි කරලා ඒගොල්ලෝ ස්ටොක් ප්‍රයිස් එක ගන්නවා ස්ටොක් එක පොඩ්ඩක් ඒ දවසේ වැටුන වෙලේ අරගෙන උඩට ගියාට පස්සේ ඒක විකුණලා ප්‍රොෆිට් එකක් ලබා ගන්නවා ඉතින් අද මම ওই ටෙක්නිකල් ඇනලිසිස් ගැන කතා කරන්න ගියොත් මේ වීඩියෝ එක නවත්තන්න හම්බෙන්නේ නැහැ. ඒක මම වෙන දවසක කතා කරන්න මොන වගේ දේවල්ද ටෙක්නිකල් ඇනලිසිස් එකේ අපි මොන වගේ දේවල්ද පාවිච්චි කරන්න කියලා. ඉතින් ඔය ක්‍රම තුන තමයි ස්ටොක් මාකට් එකේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රම. ඉතින් මම පර්සනලි ගත්තොත් මම ලොง ටර්ම් ඉන්වෙස්ටර් කෙනෙක්. මට සමහරවිට ඩේ ට්‍රේඩින් කරන්න වෙලාවකුත් නැහැ. මොන වගේ ස්ටොක්ස්ද ඒ කියන්නේ මේ පැටර්න්ස් ඩෙන්ටිෆයි කරගෙන මේ දේවල් කරන්න වෙලාවක් නැති හින්දා මම ගොඩක් වෙලාවට කරන්නේ ලොง ටර්ම් ඉන්වෙස්ටින්. හොඳ රිසර්ච් එකක් කරලා කම්පැනිස් හොයාගෙන ග්‍රැජුවලි ඉන්වෙස්ට් කරන මාසකට සැරයක් මට එන පඩියෙන් මං ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරනවා. ඉතින් මම හිතන්නේ ඔයාලත් ඔය ලොง ටර්ම් ඉන්වෙස්ටර් කෙනෙක් වෙනවා නම් හොඳයි කියලා මගේ පර්සනල් මතේ. හරි. දැන් බලමු මොකද්ද මේ ස්ටොක් මාකට් එකේ තියෙන පුළුවන් රිස්ක්ස්. දැන් රිස්ක් එකකුත් තියෙනවනේ හැම දෙයකම රිස්ක් එකක් තියෙනවා. රිස්ක් එකක් ගත්ත නැත්නම් රිවෝඩ් එකකුත් එන්නේ නැහැ. ඒ වගේම තමයි ස්ටොක් මාකට් එකේ රිස්ක් එකක් තියෙනවා. දැන් අපි කියමු Facebook කම්පැනි. හරි. Facebook company ගත්තොත් Facebook company එක අවුරුදු ගානක් තිස්සේ හොඳට perform කරපු කම්පැනියක්. ඔයා Facebook company එකේ අවුරුදු 10කට කලින් සල්ලි දැම්ම නම් ඔයා පවුම් කියන්නේ ඩොලර් 1000ක් ඉන්වෙස්ට් කරා නම් දැන් ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක 10 ගුණයකින් වැඩි වෙලා. ඒ කියන්නේ ඩොලර් 1000 ඩොලර් 10000ක් වෙලා අවුරුදු 10ක් කාලයක් ඇතුළත. හැබැයි මේකයි. දැන් ඔයා ඉන්වෙස්ට් කරලා ඔන්න ඉන්වෙස්ට් කරනවා Facebook company එක හොඳ කම්පැනියක් නේ. ඔන්න මේක මට ඉස්සරහටත් මේ වගේ profits බලා ගන්න පුළුවන්. කියලා ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරනවා Facebook company එකේ shares අරගෙන. ඊට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා government එක මොකක් හරි නීතියක් දාලා මේ Facebook එකට එරෙහිව එතකොට වෙන්නේ Facebook අඩංග වෙනවා share price එක. එතකොට අර ඔයා දැම්ම සල්ලි ටිකක් නැද. ඔයාගේ share price එක down ගිහලා හොඳටම ඊට පස්සේ ඔයාගේ investment එක නැති වෙලාම යන්න පුළුවන්. භාගයක් නැති වෙන්නත් පුළුවන්. ඔයාගේ full investment එක නැති වෙන්නත් පුළුවන්. share price එක දැන් ඒ කියන්නේ Facebook බංකලොත් වුණොත් එහෙම ඔයාගේ investment එක ඔක්කොම නැති වෙලා යනවා. ඉතින් ඔය වගේ risk එකකුත් තියෙනවා. මේ ඉතින් ඔය risk එක අඩු කරගන්න පුළුවන් ක්‍රම කීපයකුත් තියෙනවා. ප්‍රධාන වශයෙන් හොඳම ක්‍රමය තමයි ඉන්වෙස්ට් කරනකොට මේ ETF කියලා තියෙනවා. ඒ කියන්නේ ඉන්ඩෙක්ස් ෆන්ඩ්. ඉන්ඩෙක්ස් ෆන්ඩ් එකකට සල්ලි දාන්න. ඉන්ඩෙක්ස් ෆන්ඩ් එකේ වෙන්නේ තියෙන Vanguard S&P 500 ETF කියලා මම මේ උදාහරණයක් ගන්නෙ. එතන වෙන්නේ ඇමරිකාවේ top 500 companies ETF එකට දාලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ 2% Apple, 2% Microsoft ඔය වගේ එක බෙදලා තියෙන්නේ. ඒ කොහොමද ෆන්ඩ් එක ඇලොකේට් වෙලා තියෙන්නේ එක එක companies වලට කියලා. ඔතන වෙන්නේ ඔතන රිස්ක් එක අඩුයි කියලා මම කියන්නේ. දැන් එක කම්පැනි එකක් ෆුල් බංකොලොත් වෙලා ගියත් ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක නැති වෙන්නේ නැහැ. මොකද අනිත් කම්පැනිස් ඔක්කොම හොඳට perform කරනවානේ. මේ ඉතින් අර එක කම්පැනි එකකට මොන හරි ප්‍රශ්නයක් වුණත් ඒක ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එකට. අර තනි කම්පැනි එකේ සල්ලි දානවලට වඩා එතන රිස්ක් එක අඩුයි. රිටර්න් එකත් ඉතින් අඩු වෙන්න පුළුවන්. දැන් තනි කම්පැනි එක සල්ලි දැම්මොත් ඒ කම්පැනි එක හොඳටම perform කරොත් සමහරවිට ඔයාලට අවුරුද්දට 30-40-50ක රිටර්න් එකක් දෙන්නත් පුළුවන්. හැබැයි අර ඉන්ඩෙක්ස් ෆන්ඩ්ස් වල ඒ අර ඔක්කොම කම්පැනිස් වල performance එක බැලෙන හින්දා ඔගේ රිටර්න් එක සමහරට 7-10ක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒක රිස්ක් එක ගොඩක් අඩුයි. ඉතින් අර යං ඉන්වෙස්ට් කෙනෙක්ට ඉන්වෙස්ටිං වලට පටන් ගන්න කෙනෙක්ට මගේ පර්සනල් මතය නම් තමයි ඉන්ඩෙක්ස් ෆන්ඩ් වල සල්ලි දාන්න ඒක ගොඩක් සේෆ්. ඉතින් ඉන්වෙස්ටිං කරන්න ගොඩක් පටන් ගන්න බය වෙන්න එපා ඉන්වෙස්ට් කරන්න. තරුණ කාලෙදිම ඉන්වෙස්ට් කරන්න පටන් ගන්න. මෙතන ට්‍රික් එක තමයි ඔයා මේ පුළුවන් තරම් ඉක්මනට ඉන්වෙස්ට් කරන්න. දැන් මෙතන මම එහා පැත්තේ පෙන්නනා. දැන් පුද්ගලෙක් දෙනෙක් ගත්තොත් එහෙම
එක්කෙනෙක් අවුරුදු 20 දි පටන් ගන්නවා අනිත් කෙනා අවුරුදු 30 දි පටන් ගන්නවා ඒත් ඒ දෙන්නම අවුරුදු 50 දි වෙද්දී අර අවුරුදු 20 දි පටන් ගන්න කෙනා ඉන්වෙස්ට් කරන්න පටන් ගන්න කෙනාට ගොඩාක් සල්ලි වැඩි වෙලා තියෙන්නේ අර අවුරුදු 30 දි පටන් ගන්න කෙනාට වඩා ඉතින් පුළුවන් තරම් ඉක්මනින් ඉන්වෙස්ට් කරන්න පටන් ගන්න පොඩි ගාණක් 10%ක් හෝ 15%ක් පුළුවන් නම් හැම වෙලේම ග්‍රැජුවලි ඉන්වෙස්ට් කරන්න බලන්න ස්ටොක් මාකට් එකේ හොඳ කම්පැනිස් රිසර්ච් කරලා ඐඩෙන්ටිෆයි කරගෙන නැත්නම් අර මං කියෝ වගේ රිස්ක් එක අඩුවට අරගෙන ඉන්ඩෙක්ස් ෆන්ඩ් එක සල්ලි දාන්න. ඉතින් මම හිතනවා ඔයාලත් මේ වගේ ඇඩ්වයිස් පොඩ්ඩක් ගනී කියලා. මොකද මට හිතන දැන් මාත් ඉන්වෙස්ට් කරන්න පටන් ගත්තේ දැන් අවුරුදු 3කට වගේ කලින්. ඉතින් මට හිතනවා මේ මම කලින් ඉඳන් ඉන්වෙස්ට් කරන්නම් කියලා. මම මේ දේවල් දැනන් හිටියේ නැහැ. ඇත්තටම කිව්වොත් ස්ටොක් මාකට් එක ගැන ස්ටොක් මාකට් ඉන්වෙස්ටිං ගැන මම කිසිම දේ දැනන් හිටියේ නැහැ. ඉතින් මාත් මේක ඉගෙන ගත්තට පස්සේ තමයි හිතුනේ හරි මේක ගොඩාක් හොඳ දෙයක් මිනිස්සෙක්ට ජීවිතේ එකතු කරගන්න පුළුවන් නම් ඉන්වෙස්ටිං කියන දේ ඉගෙන ගන්න පුළුවන් නම් ඒක ඇත්තටම ගොඩාක් වටින දෙයක්. ඉතින් ඔයාලටත් පුළුවන් නම් ඔය ඉන්වෙස්ටිං ඉගෙන ගන්න ලොง ටර්ම් ඉන්වෙස්ටිං ඩේ ට්‍රේඩින් දේවල් ඉගෙන ගන්න ටයිම් එක ස්පෙන්ඩ් කරන්න ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කරන්න ටෙක්නිකල් ඇනලිසිස් කරන්න ඉගෙන ගන්න ඔය ටයිම් එක පොඩ්ඩක් ස්පෙන්ඩ් කරන්න ඔය දේවල් ඉගෙන ගන්න. මොකද අනිවාර්යයෙන්ම මේ දේවල් ඔයාගේ ජීවිතේට ගොඩාක් යූස්ෆුල් වෙනවා. පුළුවන් තරම් බලන්න ලොง ටර්ම් ඉන්වෙස්ටර් කෙනෙක් වෙන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක පොඩ්ඩක් වෙනස් වුණ හින්දා ඔයාලා කැමති වෙයි කියලා. ඉතින් ඉස්සරහටත් මේ ඔය ස්ටොක් මාකට් එකේ වීඩියෝස් පොඩ්ඩක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කරන්න කොහොමද, ටෙක්නිකල් ඇනලිසිස් කරන්න කොහොමද කියලා අපේ චැනල් එකෙන් පොඩ්ඩක් වෙනස්ම විදියක් වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට පරිස්සමින් ඉන්න කියලා කියනවා. සුබ දවසක්, ආයි තම්බෙමු.